What's up guys, time is Clash with Navi. Hey, what's up guys, welcome to King Roxx YouTube channel. I think guys, අද මම අරන් ආපු බ්ලොග් එක ගැන ඔයගොල්ලෝ දන්නේ නැති ඉතින් thumbnail එක දැක්ක ගමන් ඉතින් අපි වැඩි කතා නැතුව යමු බ්ලොග් එක පැත්තට. ඉතින් අද මම ගෙනාවේ Clan War Leagues එකේ අන්තිම war එක ගැන බ්ලොග් එක. ඉතින් අපි බලමු මොකක්ද අද බ්ලොග් එකේ වෙන්නේ කියලා. ඉතින් හරි guys, ඉතින් මේ විදිහට තමයි ඉතින් අන්තිම Clan War Leagues එකේ අන්තිම war එක යන්නේ. ඉතින් තව විනාඩි 57යි තියෙන. ඉතින් අන්තිමට කියන්නේ අපි ඉතින් මේකේ මම හිතන්නේ ඔක්කොම වෝ ටික වින් කරගෙන ආවා. ඉතින් 6 වෙනි එකත් වින් කරා. දැන් 7 වෙනි එක 8 වෙනි එකත් අනිවාර්යයෙන්ම වින් කරනවා. ඉතින් අනිත් ක්ලෑන් එකේ අයට ගහන්න බෑ. මොකද අපේ බේස් එයාලට ලොකු වැඩි. ඒක නිසා මේ වෝ එක අනිවාර්යයෙන්ම අපි වින් කරනවා. ඉතින් ක්ලෑන් වෝ ලීග් එක කියන්නේ මේක තමයි. අසාධාරණය සහ සාධාරණය දෙකම වෙනවා. ඉතින් සමහරට අපිටත් අසාධාරණේ වෙනවා. ඉතින් අනිත් පැත්තේ සමහර ටවුන් හෝල් 14 ටවුන් හෝල් 13 මැක්ස් තනිකර බේස් සෙට් වෙච්චලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෝල් එකකින් අපි ලොස්ට් වෙනවා. ඉතින් වාසනාව කියන එක මෙතන තියෙන්න ඕනේ. සෙට් වෙන විදියට කරකිලා යනවා. ඉතින් සමහර අය ඉන්නවා සමහර ක්ලෑන් දැන් මම අපි කලින් එක ගත්තොත් එහෙම අපිට තනිකරම ආවේ මේ මෙන්න මේක නෙමේ. ඔමින්න අපි බලමු මෙන්න මේකේ තනිකර මෙයාලට වින් කරන්න පුළුවන්. අපි පරද්දන්න පුළුවන් තනිකර මේගොල්ලන්ගේ. ඔයගොල්ලෝ දැක්කොත් මේගොල්ලන්ගේ පට්ට බේස් ටිකක් තියෙන්නේ. ටවුන් හෝල් 14 ටවුන් හෝල් 13 ටවුන් හෝල් 12 වගේ වෙනකන් විතරයි තියෙන්නේ. ඉතින් මේ අපේ ප්ලේ කරලා ඉතින් අපේ බේස් මෙහෙම තිබ්බේ. අපේ ටවුන් හෝල් 10 තියෙනවා ටවුන් හෝල් 11 තියෙනවා 12 තියෙනවා. ඉතින් 13 තමයි මැක්සිමම් තියෙන්නේ. ඉතින් මෙයාලට අපි 1 2 3ටම පුළුවන් අපේ 3 stars ගන්න. ඒගොල්ලෝ ඒ වුණාට ප්ලේ කරේ නෑ හෝ එක. ඉතින් එකෙන් තමයි chance එක ආවේ මේ. එයාලගේ ගියොත් එහෙම යටයි ප්ලේ කරන්නේ නෑ. සහ මේ ඒගොල්ලෝ ප්ලේ කරන්නේ හරියට ප්ලේ කරන්නේ නෑ Clan War Leagues එක. ඉතින් මේ විදිහට ප්ලේ කරපු නිසා තමයි lost උනේ. ඉතින් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දිනන්න තිබ්බා. අනේ මන්ද ඉතින් සමහර ක්ලෑන් වල ওই වගේ ප්‍රශ්න වල ස්ටාර්ස් 10කින් පරදුනා. ඉතින් එයාලා තමයි හිටපු මන් දැකපු මේකේ හිටපු ඔක්කොම බේස් තියෙන ක්ලෑන් එක. ඉතින් ඒගොල්ලෝ ඒනොට හරියට ප්ලේ කරේ නැති නිසා තමයි එයාලට ක්ලෑන් වෝල් ලීග් එක මිස් වුනේ. ඉතින් ඕක හරියටම ඔගොල්ලෝ ක්ලෑන් වෝල් ලීග් එකේදී හරියදී තමයි හැම වෙලේම ඔයගේ කෙලින් තියෙන බේස් එකට ඇටැක් කරන එක. ඉතින් එක chance එකකින් තියෙන්නේ. නෝමල් වෝ එකෙන් අපිට chance දෙකක් තියෙනවා. ක්ලෑන් වෝ ලීග් එකේ තියෙන්නේ chance එකයි. එතකොට 15 දිනෙන් දැම්මොත් 15 දිනම ප්ලේ කරන 15 දිනෙක දාන්න try කරන්න. ඉතින් එතකොට ප්ලේ කරන්න ඕනේ තමන්ගේ කෙලින් තියෙන එකකට. ඉතින් අපේ පේනනේ. දැන් අපේ මේ විදිහට ප්ලේ කරන අය ඉන්නවා මෙතනදී. දැන් මෙයාට මේ ගහන්න බෑ මේකේ 3 stars. ඉතින් මෙයාට මෙයා ගත්තොත් එහෙම අපේ 7 වෙනි ප්ලේ. ඉතින් 7 වෙනි ප්ලේ ගහන්න ඕනේ 7 වෙනි බේස් එකට. මෙයා ගහලා තියෙන 5 වෙනි එකට. ඔයගොල්ලන්ට දෙයක් පෙන්නන්න මම මොකද ඒක කිව්වේ. දැන් අපේ පළවෙනියට ගහන්න උනේ 11. ඉතින් එයාට තිබ්බත් මේකේ එක ගහන්න. එයාට එක ගහන්න බේස් එකක් තියලා නැහැ. ඔක්කොම පහළ ඉන්න කට්ටිය උඩ ගහලා තියෙනවා. ඉතින් මම ගානට මට දෙවෙනි බේස් එක තිබ්බා. මම දෙකට ගැහුවා. ඒත් මම අන්තිම වෙනකන් හැමෝම ගහනකන් ඉඳලා තමයි ඒක ගැහුවේ. ඉතින් ඒ වෙනකොටත් ඔක්කොමලා උඩ ගහලා ඉවරයි. දෙවෙනි බේස් එක තිබ්බේ හින්දා. ඉතින් දැන් අපේ යට බේස් දෙකක් තියෙනවා. ඒ දෙකට මං හිතන්නේ අපේ තව chance දෙකක් තියෙනවා. ඉතින් 12 ඉන්නවා 9 ඉන්නවා. ඒ දෙන්න ප්ලේ කරයි කියලා ෂුවර් කරන්න බෑ දැන් ටයිම් එකත් එක්ක. මං හිතන්නේ යාලා ප්ලේ කරයි කියලා. ඉතින් ඒ දෙන්න chance එකකින් ගහුවොත් ඉතින් A6 stars උත් එකතු වෙනවා. ඉතින් ඔය වගේ සමානලට සමාන වෙලාවට සමානලට يعني ඒගොල්ලන්ගේ ඉතින් වැඩත් එක්ක ගහන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය වගේ තමයි ඉතින් යන්නේ. ඉතින් Clan War Leagues එකේ මට තේරෙන විදිහට මම සරලව ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මේ chance එකක් තියෙන හින්දා හැම වෙලේම ඔයාලා තමන්ගේ කෙලින් තියෙන බේස් එකට ඇටැක් කරන්න. එතකොට සේම්ලි හැමෝම යනවා. ඉතින් කතා වෙලා ගහන්න එක ප්‍රශ්නේ. උඩ පහළ ගහනවා නම් කතා වෙලා ගහන්න. නැත්තම් උඩ අය ඩවුන් ගන්න එක ගොඩක් අසාධාරණයි කියලා තමයි මට නම් හිතෙන්නේ. හරි ගයිස්, ඉතින් අපි ඒක මෙයා කරමු. අපි normal වෝ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි, ඉතින් ওই විදිහට තමයි යන්නේ. ඉතින් අපි attacks ටිකක් enjoy කරමු ගයිස්. මම යටි ඉඳන් මෙයන්න. ඉතින් මෙයාගේ චූටි බේස් එකක් අපි බලමු මේකට කොහොමද attack වෙන්නේ කියලා. ඉතින් town hall 8 max එකක්. හරි ගයිස්, ඉතින් ඒක ප්ලේ කරන්නේ එරන්ද. ඉතින් මේක මේ ඕගොල්ලෝ නම් මේ වගේ ප්ලේ කරන්න යන්න එපා. මේක තනිකර වැරදි රූප්ස් ටිකක් අරන් යන්නේ. රූප්ස් ටික කෙසේ වෙතත් ස්පෙල් නම් මන් දන්නේ මොනා ගහනවද කියලා. ඉතින් මේක ඩොනේෂන් ටිකක් දෙමු අපි ඉන්නකම. හරි හරි ගයිස්, ඉතින් අපි එහෙනම් නෙක්ස්ට් ඇටැක් එක බලමු. ඒක අපේ හයවෙනිය ගහදින්. ඉතින් දැක්කනේ මම ඒක කියන්නේ තමන් කෙලින් ගහන බේස් එකට ගහන්න කියලා. ඉතින් හයවෙනියට ගහන්න වෙලා තියෙන 12 වෙනි බේස් එකට. ඒක හරිය අසාධාරණයි මම දකින්න විදියට. කමක් නෑ, අපි බලමු ඒක. අපි ඩෙඩ් ඩ්‍රැගන් තමයි ප්ලේ කරන්නේ. අපි බලමු යා ඉලෙක්ට්‍රික් ඩ්‍රැගන් ගහන්නේ. ඉතින් එයාට මන් දකින්න විදිහට ගොඩක් ඉසි ඒක ටවුන් හෝල් 9 බේස් එක ගන්න. ඉතින් මම ඒක කියන්නේ දැන් මෙතනදී ඔයගොල්ලෝ පේනවනේ 5 වෙනි එකට number 7 ගහලා 197යි 2 star අරන් තියෙන. ඉතින් ඒ දැන් මෙයා ගැහුවනම් ඕක එක්කෝ මෙයා 6 මෙයා ගැහුවනම් පස්වෙනි වේස් එකට මෙයාට පුළුවන් 3 stars ගන්න. ගේමක් නැද්දෝ ඒ ඩිලිටර් ඩ්‍රැගන් උත් ඉන්න එකේ අපරාධේ. ඉතින් ඕකයි. ඔය stars වලින් සමහර මේ වෙනවා. ඉතින් අපේ දැන් මෙතනත් මේ අපේ පළවෙනිය තමයි ගහලා තියෙන්නේ මේ 11 වෙනි බේස් එකට. ඉතින් ඒ වගේ ගහන්න වෙන එකයි මම කියන්නේ. එහෙම මේ පල්ලෙහා ඉන්න අය උඩ ගහන්න යන්න එපා. ඉතින් ඔගොල්ලෝ වෙන තව ක්ලෑන් වල ඉන්න අය ඉන්නවනම් මගේ බ්ලොග්ස් බලනවා නම් ඉතින් මේ විදියට ප්ලේ කරන්න මේ ගහන්න යන්න එපා. එහෙම ඉතින් normal boy කියනම ප්‍රශ්නයක් නෑ මං දකින්නේ නැහැ ඒක. මොකද ඒකෙදි chance දෙකක්ම තියෙන නිසා CWL කියන්නේ Clan War League you play කරනකොට එපා නේද මට හිතෙන්නේ. එහෙම ප්ලේ කරොත් එතකොට උඩායට අවාසි. හරි guys, ඉතින් අපි තව ඇටැක් එකක් බලමු. අපි පස්වෙනිය ගහලා තියෙන 4 වෙනි බේස් එකට අපි බලමු මේ ඇටැක් එක. මේකට යට ඉසි පුළුවන් රෂ් එකක්. හරි guys, ඉතින් අපි දොලිය ඇටැක් ගන්න. ඉතින් ඉසියෝ ඉතින් ඊසි ගහ ගන්නවා 3 stars. ඉතින් ඔය වගේ බේස් වල නම් අපි ඉසියට ගේමක් නෑ මම දන්නා. ඉතින් අපේ number 4 ගහලා තිනවා. එයාලගේ number 3 වල ඉතින් ශෂි ඩෙවෝන්ගේ ඇටැක් එක අපි බලමු කොහොමද කියලා. අනිවාර්යෙන් ඉලෙක්ට්‍රික් ඩ්‍රැගන් ඇටැක් එකක් තමයි ඉතින් ශෂි ඩෙවෝන්ගේ. අපි ඒකත් එන්ජොයි කරමු guys. හරි guys, ඉතින් ඒකත් ඒ විදියට 3 stars ගන්නවා. එහෙනම් අපි යමු ඉතින් top base දෙකේ attacks දෙක බලන්න. ඉතින් මම play කරේ number 2. එහෙනම් guys, here we go. No, हम रश बेच सका 3 टाउन और 14 फिर अटैक कियागा। හරි guys, ඉතින් ඔය විදිහට 3 stars ගන්න පුළුවන් නේද? ඉතින් කියන්න ඕනේ මේක super dragon ගෙන් attack කරේ. ඉතින් ඔයාලා දන්නවා මම super dragon unlock කරගත්තා කියලා අතනදී dark දීලා කලින් blog එකේ. ඉතින් මම එකෙන්ම එහෙමම play කරා clan war league එකත්. ඉතින් අපි යමු ඊළඟ next attack එකට. හරි guys, ඉතින් පළවෙනි එකට attack කරලා තියෙන අපේ ශානා ඉතින් number 3 attack කරලා තිනවා number 1 base එකට. ඉතින් අපි මේ attack එකත් enjoy කරමු guys. Alright guys, in 3 stars for the Nogolo Dakina, the Kohoma, the ground attack, killer, super paddock, Ashana, but ඔය ඉදිරිය තමයි ඉතින් ක්ලෑන් බෝල් එකේ එක ඉවර වෙන්නේ. අන්න ඉතින් තව විනාඩි 38යි තියෙන. ඉතින් මේ විදිහට තමයි රිසල්ට් එක තියෙන්නේ දැනට. ඉතින් ක්ලෑන් බෝල් එකේ සම්පූර්ණ ප්‍රතිඵලය එක තමයි මේක. ඉතින් ක්ලෑන් බෝල් එකේ වෝ එකක් වගේ වැරදුනා කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ස් මත තමයි යන්නේ. ඉතින් මම කලින් vlog එකේ ඒ ගැන පැහැදිලි කරා. ඒවත් ගිහලා බලන්න guys. ඉතින් අපි ස්ටාර් අරන් තිනවා 313ක්. ඉතින් දෙවනියට ඇවිල්ලා තින ක්ලෑන් එක අරන් තිනවා 246ක්. තුන්වෙනියට අරන් ඇවිල්ලා තින එක 237ක් ඇවිල්ලා තිනවා. ඉතින් එතන පොඩි ගේමක් ඇයි ඒගොල්ලෝ දෙගොල්ලෝ. ඉතින් දෙවනියට හරි guys. ඉතින් අපි මේකේ කප් එක මේ පාර ගන්නවා. ඉතින් දෙසැම්බර් මං හිතන්නේ දෙසැම්බර් මාසේ අන්තිම, ඒ කියන්නේ 2021 ගේ අන්තිමට මේන ක්ලෑන් වෝල් එක කිව්වේ තමයි ඉතින් මේ විදිහට වින් කරන්න. ඉතින් පට්ට ඒක වින් කරා. ඉතින් battle heroes ඉතින් clan එකට එන්න කැමති අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ comment එකක් දාන්න. ඊටත් ඕගොල්ලෝ නැත්නම් මම WhatsApp number එකට මට message එකක් දාන්න. clan එකෙන් එනවනම් invite එකක් දාන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට තමයි තියන්නේ. ඉවර වෙයි තව ටිකකින්. ඉතින් අපි බලමු. ඉතින් දැන් මගේ guys මගේ elix ඔක්කොම full गोल्ड फुल लेने आने थिंग अपडेट इन दे मैं थिंग ग्रैंड मोड नई चैंपियन रे दिन अपडेट इन वही दे तो मैं विलेज के नहीं थी मामा नेक्स्ट लॉग के गेना इवेंट साला ड्रैगन इवेंट का क्या ना आई थी एक कंप्लीट कराना ने इट बस से आईसी सेट कितने ना आई थिंग एटी का कंप्लीट कराना मेटी का मैं नेक्स्ट लॉग को ले අරන් එන්නම් කොහොමද ඒවත් කම්ප්ලීට් කරගෙන යන්නේ කියලා. ඒ වගේ විදිහට තමයි යන්නේ. ඉතින් අපි ඩොනේට් වල තියෙනවා පොඩ්ඩක් ඉන්න guys. හරි. හරි එහෙනම් අපි ලූට් එකක් ගහන්න යන්. ඉතින් මම මේ ඩ්‍රැගන් ඉවෙන්ට් එකකින්ද ගොඩක් කොස්ට් එක අඩුයි. ඔයගොල්ලෝ දන්නවා ඩ්‍රැගන් හදන්න යන කොස්ට් එක මෙතන මේ 240යි යන්නේ එලික්ස්. ඉතින් පොඩි ගාණක් යන්නේ. මේ දවස්වල ලූට් ගහන්නම් පට්ට ක්‍රිස්මස් එකට මුන් දුන්නා. හොඳටම දීලා තියෙන්නේ මේ අඩු කරලා. ඉස්සර අපි මෙතන මොකද 2000 මං හිතන්නේ 15000 වගේ මේ COC වල මේ වගේ කවදාවත් ඇවිල්ලා නැහැ ඔය වගේ ඉවෙන්ට්ස්. ගිනි ගණන් හැදෙන්නත් එන වෙලා යන රූප්ස්. ලූට් එකක් දෙන්න. හරි අපි මේකට ප්ලේ කරමු. මේකයි එලික්ස් නම් වැඩක් නෑ මට. ඉතින් මේක මේ ඇටැක් එකක් නෙමෙයි. හොඳ 3 ස්ටාර්ස් ගන්න මේ ගන්න මේ ලූට් එක ගන්න. මේක ලූට් තියෙන හරියට තමයි දාන්නේ. හරි guys එහෙනම් අපි ලූට් එක ගත්තා. තායි වන්ස්ට වැදුණනේ. එහෙනම් guys අපි ගියා. හරි. ඉවෙන්ට් එකේදී මේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ ලූට් එකේ මේ මොනවද 150ක් විතර නම් ඇති ඉතින් එකක් කම්ප්ලීට් වෙනවා මොකද මැචස් 10ක් ගන්න ඕනේ නිසා. හරි ගයිස් ඉතින් එහෙනම් මහිතන ඔගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් King Roxx YouTube channel එක like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න share කරන්න, ඉතින් subscribe කරලා තියාගන්න channel එකට අලුත් නම්. ඉතින් ඉන්න අය ඉන්නවනම් subscribe කරන්න. ඉතින් bell icon එකක් දාලා තියාගන්න. ඒතකොට vlog එකක් දාපුවම ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ඉතින් එහෙනම් guys මම යනවා. ඉතින් දිගටම settle වෙන්න. ඉතින් next vlog එකේ එහෙනම් හම්බෙමු. මම Navi bro. එහෙනම් guys මම යනවා. හැමෝටම bye guys.